මම නායකාවෙක් වෙලා හිටිය ලංකාවේ දිලෝ නවන් ගෙවල් අදලා ගෙවා ගන්න බැරුව හිටි. කාමරයයි කුස්සියයි විතරයි මගේ ගේ. දැන් මගේ ගේ කෝටි 3කට වැඩිය වටිනවා. මම සාමාන්‍ය දවසට වචන 10ක් ලියන යනවා පොඩි කාඩ්බෝඩ් කැලෙන්. ඒක සාක්කුව දාගෙන යනවා. ගෙහෙල්ලා ඉතින් මට අවල් කියන්නේ නැහස හම්බෙනකොට මං ගන්න කොලේ වචන දෙකක් පාඩම් කරගන්න කියන්නේ මතක තියාගන්න ආය දා ගන්නවා. ඔක ආය අමතක කරනකොට ආය බලනවා. ඔහොම ඔහොම තමයි මම පාඩම් කරේ. දීවර තමයි ලේසිම ජොබ් එක. දීවර තමයි ලේසිම ජොබ් එක. හේතුව මං ලංකාවේ නුවර මම මූදක් හරියට දැකලවත් නැතුව තමයි මේට ආවේ. ආ ඒ වයසෙන් අඩු කෙනෙකුට ආය එන්න chance එකක් නැති වෙනවා. මේ කෝට් එක ලංකාවට නැති වෙනවා ඊළඟට. ඒ වුණොත් වෙන රටවල් වලට යනවා. රටවල් හතරයි දැන් දීවර ගන්න ලංකාව කියන්නේ කොරියාවට. ඒ හතරට දෙන්න chance එක නැති කරන්න එපා. සීතල කාලේ ඉතින් දීවර දීවර කොල්ලොන්ට තමයි ටිකක් අමාරු එළිය වැඩ කරන සීතල කාලේ. ඔන්නේ යාළුනේ අපි අද කතා කරන්න යන්නේ අපේ කොරියාවේ දීවරංශෙන් රැකියා කරන අපේ ප්‍රදීප් අයියායි චන්දන අයියායි ගැන තමයි කතා කරන්නේ. දීවර ගොඩක් කට්ට කන්න තියෙනවානේ අපිට. මෙහි දීවර වැඩ කරද්දි මොකද චන්දන අයියේ ඈ දීවර වෙන්න ඉන්න යාළුවන්ට පොඩ්ඩක් අපි කියලා දෙමු කොහොමද දීවර රැකියාවේ වැඩ කෙරෙන්නේ. ඔයාලා කොහොමද ලංකාවේ හිටියේ, දැන් මෙහි ඉන්න තත්ත්වේ කොහොමද මෙච්චර මේ කට්ටක් කන්නේ, ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු. මෙහෙම ඉතින් අර ලං අපි මගේ ගම ඇවිල්ලා පොළොන්නරුවනේ. ආ පොළොන්නර මූදක් මූදකට යන්න නම් කිලෝමීටර් 150ක් විතර යන්න ඕනේ. මූද දැකලවත් නැහැ. ටිකක් හින් කතාව. එතකොට මේ පොළොන්නරුවේ දැන් පොළොන්නරුවේ මුහුදක්වත් දැකලා නැතුව දැන් මේ කොරියාවේ ඇවිල්ලා. කොරියාවට ඉතින් අපි දීවර ලිව්වා. ඔව් දැන් අවුරුදු කීයක් එනවා ඇවිල්ලා කොරියාවට? මාස 6ක්. මාස 6යි. දැන් මුල්පාර ඇවිල්ලා? මුල්පාර 4යි 10යි ඇවිල්ලා. ඒත් ඇවිල්ලා ආ. ඒ ඇවිල්ලා ගිහිල්ලා දැන් දෙවෙනි පාර ඇවිල්ලා මාස 6යි. මුල්පාර 2000 කීය ඔයා කොරියා? 2015. 2015 ඇවිල්ලා 2020 ගියාද? දැන් 2020 කියන්නේ වීසා ඉවරුණා, ඒත් එක්කම කොරෝනා කොරෝනාත් ආවනේ. හා හා එම්ම ගියා. ඉඳලා ඊට පස්සේ ස්පෙෂල් කරලා තමයි ආවේ. මට නිස්පාදල යන්න තිබ්බා. මම ලිව්වේ ස්පෙෂල් දීවර. මොකද පුරුදු ජොබ් එකනේ. ඊට අවුරුදු අවුරුදු 5 ඇතුළත මෙහි ඇවිල්ලා කරේ දීවර. දීවර. දීවර මුහුදුන ගියේ. මුහුදුද ගියේ? දොම්බල්ද? දොම්බල්නේ දැල්. හා දැල් කරා. එතකොට බිලි කෝප කරා. නොයික් දේවල් කරා. හා ඒ කියන්නේ කාලෙන් කාලේ වෙනස් වෙනවනේ. දැන් අවුරුද්දේ දැන් තොම්බල් තොම්බල් කරනවා නම් අවුරුද්දේ මාස ගාණක් යනවා. මාස ගාණක් තියෙනවා. ඒ මාස ගාණ විතරයි තොම්බල් කරන්නේ. දැන් අපේ දැන් මේ මං වැඩ දැන් වැඩ කරන බෝට්ටුව නම් දිගටම තොම්බල් තමයි කරන්නේ. නැත්තම් මේ දැල් කරනවා. ඊට පස්සේ තොම් මාළු වැඩි වෙනකොට තොම්බල් කරනවා. එහෙම 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 තමයි මේවා වෙන්නේ. ඒ කියන්නේ අවුරුද්දේ කාර්තු කාර්තු තියෙනවා. ඒ කාර්තුෙන් කාර්තුවට වෙනස් වෙනවා. එහෙම අපි දැලුත් කරා බිලි කොකෝලි මාල් වැල්ලුවා. එහෙම ලංකාවේ ඉඳන් කොරියාවට එන්න කොහොමද සෙට් උනේ? එහෙමයි ඉතින් මුලින්ම හිතන පොට් ට්‍රයි කරන්න ඕනේ කියලා. ඔය YouTube වර එහෙම බලනකොට පොඩ්ඩක් මම හිතන මෙහෙම ක්ලාස් එකක් සෙට් උනා එහෙම YouTube එකෙන්ම. ඊට පස්සේ සර්ට කතා කරලා ඊට පස්සේ සර් මෙහෙම මෙහෙම කියලා කිව්වා. ඊට පස්සේ එයා ගාවට ක්ලාස් ගියා. ක්ලාස් ගිහිල්ලා මොමාරි මුලින් මුලින් තේරුන්නේ නැහැ ඉතින්. උගන්න දෙයක් තේරුනේත් නැහැ. විභාගෙ ලියනකොටත් මේ ලොකු දැනුමක් තිබ්බේ නැහැ. ඒ වුණාට ඉතින් කොහොම හරි මොකක් හරි chance එකකින් පාස් වුණා. පාස් වුණ ගමන් 2015 වෙනි exam එකේ තිබ්බා 15 වෙනි ඉන්නත් හම්බුණා. මුලින් එනකොට මම කරේ සර්විස්, කියන්නේ කාර් සර්විස්, කියන්නේ සර්විස් වල තමයි වැඩ කරේ. සර්විස් එකේ වැඩ කරන ගමන් ඉතින් පඩුක් කරා. අන්න ඒකට තමයි උනන්දුව කියන්නේ නේ. උනන්දුව තියෙනවා. අනිවාර්යයෙන්ම දෙයක් කරන්න ගියාම යාළුවනේ උනන්දුව ඉතාවත් වැදගත්. පේනවනේ මෙයා පාඩම් කරපු විදිය. ඔයාලට බැරි වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම. ඈ මේක එච්චර ලොකු ගේමක් නෙමෙයි මොකෝ. ඈ වචන මතක තියෙනවා නම් මාර ලේසි භාෂාවක්. දැන් කොරියන් විදියට හැඩ ගැහෙන්නත් එපා දැන් ඇවිල්ලා. ඈ ඒ ටික කරගත්තේ කොහොමද? ඒක මෙහෙමයි.
හැමෝටම ඒක ඒ දේ කරන්න බෑ මං මගේ අද්දකින් මං කියන්නේ මොකද මාත් එක්ක මගේ බෝට්ටුවේම වැඩ කරා ලංකාවේ 3 දෙනෙක් ඔය අවුරුදු 4යි 10ට ඒ අවුරුදු 4යි 10 වෙනකල්ම ඒ කියන්නේ මාත් එක්කම ආපු කට්ටිය ඒ කියන්නේ මම තමයි කතා කරලා ගත්තේ ඒ කියන්නේ අපේ එකට අපේ බෝට්ටුවට කවුරු හරි ඕන නම් ඕන අවස්ථාවෙ මම දන්නවනේ ඒක මම සජන් නෙම්ට කියනවා එහෙම මගේ යාළුවෙක් ඉන්නවා ගමු කියලා එහෙම 3 දෙනෙක්ම මම ගත්තා කලින් අර මේ ඔව් මාත් එක්කම ආව මාත් එක්ක ෆ්ලයිට් එක ආපු 3 දෙනෙක්ම ගත්තා එක්කෙනෙක් ගත්තා ඊට පස්සේ යා ඉන්නවා ඊට පස්සේ තව එක්කෙනෙක් ගත්තා එහෙම ඒ 3 දෙනා මාත් එක්කම ආවා ඒ කියන්නේ මගේම කාලේ ආපු කට්ටිය අවසන් කාල වෙනකොට ඒකට කිම්ජි ටිකක්වත් අර නිවරියක්වත් කන්න බැ කන්නේ ආසාවෙන් කන්නේ මොකද මම එහෙමනේ මම ආපු මුල් දවසේ ඉඳන් කොරියන් කෑම ඒ කියන්නේ රස නැතුනොත් කනවා රස නැතුනොත් කනවා මොකද රසයි කියලා හිතලා කන්න ඕනේ හැමදේම අපි කතා කරමු දැන් ඔය සීතල කාලේ මුහුදු ජීවිතය ගැන වැඩියෙන්ම ඈ දැන් නම් ඉතින් සාමාන්‍යයෙන් බිසීම ටයිම් එක තමයි අගෝස්තු 21 අගෝස්තු 21 පටන් ගත්තාම සීසන් එක දෙසැම්බර් ඉවර වෙනකල්ම එකම යුද්ධ තමයි සීතල කාලේ කන කට්ට පොඩ්ඩක් කියමු අපේ යාළුවන්ට සීතල කාලේ මාසයක් එක මාසයක් ඇතුළත දවස් 10යි 12යි වැඩ කරා ඒක chance එක තියෙන ඒක ඔළුවේ තියාන වැඩ කරන්න ඕන නැත්නම් ඒ අර මොරාල් එක එන්න ඕන නැගිට අද ගියාට පස්සේ හෙට ගියාට පස්සේ තව දවස් තුනක් නිවාඩු අපි දැන් ෆෝන් එකෙන් පෙන්නනෝනේ මේ කාලුණේ මාසයකට දෙකකට ඉස්සරහට පෙන්නනෝනේ ඒ කියන්නේ හෙට හුලන්නම් සතියකට කලින් පෙන්නනවා හෙට හුලන් කියලා ඒ හුලන් කියන්නේ යන්නේ නැහනේ ඒක ඒ ටාගට් එකේ යන්නේ මාසයකට දවස් 10යි 12යි වැඩ කරන්නේ දැන් මේ දෙසැම්බර් වලට දවස් 5ක් වැඩ කරලා ඇති උන්න 5ක් 6ක් වැඩ කරලා ඇති අපි ඒක ඔළුවේ තියාන මොන කට්ටක් අද දවසේ ගියාට පස්සේ හෙට නිවාඩුනේ අන්න ඒක අර ඇඟට එන්න ඕනේ ඇඟට අරගෙන ගියා එතකොට මං අහන්නේ දැන් දීවර අමාරුද ලේසිද යාළුවන්ට තියෙන ප්‍රශ්න ඕක දීවර අමාරුද ලේසිද චන්දලයා දීවර තමයි ලේසිම ජොබ් එක දීවර තමයි ලේසිම ජොබ් එක හේතුව නිවාඩු තියනවා කම්පැනි වල නිවාඩුට කම්පැනි වල ඉඳ විතර නිවාඩු තියනවා කාලුණේ පැත්ත ගත්තොත් අන්න අපිට හුලන් තියලා තෙප්පුන්න ආයෙදින් ගොඩමනි වෙන වැඩක් නැහැ කාමරේම තමයි එතකොට දීවර වැඩ කරනකොට අමාරුද නැද්ද අමාරුයි වැඩේදී අමාරුයි කියන්නේ මෙහෙමයි අපි ඉතින් වැඩේ මේකයි කද්ද මේක මීට වඩා හොඳයි මෙහෙමයි කියලා හිතුවොත් අමාරුයි තමයි අමාරු වුණත් මේ කොහොම හරි කරුම් මම බයි මේ කොරි මිනිස්සුන්ට කරන්න පුළුවන් නම් වියට්නාම් මුන්ට කරන්න පුළුවන් නම් ලංකාව අපටයි බැරි අපෙත් එයාත් යම්මත් තමයි ඒක හිතර ගන්න ඕන එතකොට ඒක හිතර ගත්තේ නැත්නම් වැඩ කරන්න බෑ දීවරවල නිදා රැට නිදා ගන්න පුළුවන්ද බැරිද පුළුවන් රෑට නිදා ගන්න අවස්ථාවක් එනවා නිදා මරන අවස්ථාවක් එනවා ඒක ඉතින් යන කියන්නේ අර සීසන් එක අනුව වෙනස් වෙනවා සති ගියන් නිදා ගන්න නැතුව ඉඳලා තියෙද ඒ කියන්නේ එක දිගට දවස් 20ක් ගිහින් දෙන්න නිදා ගන්න මේ නොවැම්බර් ඔයා විශ්වාස කරන්න මේ අගෝස්තු 21 පටන් ගත්තට පස්සේ සීසන් එක අගෝස්තු 21 පටන් ගත්තා 21කින් පස්සේ දවසක් ඒ දවසට අපි වැඩ කරා අපි වැඩ කරා ඒ දවසට අපි මෙහෙලව් වෙන්න අපි පැය 20ක් වැඩ කරා වැඩ 20ක් ඒකත් එක්ක අගෝස්තු 21 පටන් ගත්තට පස්සේ 9 වෙනි මාසේ ඒ කියන්නේ සැප්තැම්බර් 18 තමයි අපි වැඩ අපට නිවාඩුවක් හම්බුනේ එක දිගට මාසයකට දවස් ගාණක් අඩු වෙන්න අපි වැඩ කරා එක දිගට 28ක් 29ක් විතර වැඩ කරා එක දිගට පැය 4යි උපරිම 5 දවසරම පැය 4යි 5යි නිදා ගන්න පහක් දීවරේ පහ වෙන්නේ නැද්ද ඒක එපා වෙනවා කියන්නේ මෙහෙමයි වැඩ කරනකොට එපා වෙනවා වැඩ නැතිවම ගොඩ එනකොට ඒ මානසිකත්වය නැති වෙනවා ඊළඟට කාබල් ඒක පට්ට ගේමක් හොදේ ඈ ඒක සිරාවටම කතා කරොත් ඒක පට්ට ගේමක් හොදේ ඒක අර අපේ ඇඟට එන්න ඕනේ අනිත් ඒවා මෙහෙමනේ අපි ගොඩට එනකොට අපේ පඩියකුත් තියෙනවා ඔය හෝ මාස දවසක් කෙනෝනේ අපේ පඩි ඒ පඩි අරන් කරන්න පුළුවන් දේවල් ගොඩයි අපේ ඔළුව තියෙන්නේ ලංකාවේ නේද කොට දේවල් වෙනසුළු මෙච්චර වෙන්න පුළුවන් අර කරන්න පුළුවන් ඒ පැත්ත හැදිලා අතන ජොබ් එකේ තියෙන රිස්ක් එක අපිට මෙතන තියෙන
මානසික ඉන්දහසන් ලැබෙනවාට ගොටනේ ඔක්කොම මතක අර හැබැයි මොහොතේ අර වැඩ කරන ටයිම් එක ජොබ් එකත් එක්ක පා වෙන්න තියලා ගොඩක් තියෙනවා කියන්නේ සමහර දවසක් ෆ්‍රී එක වැඩ කරන්න පුළුවන් සමහර දවසක් මහන්සි වෙනවා ඒකේ chance තියෙනවා ඒක ඒ වාතාවරණෙත් එක තමයි මොහොත ගොඩක් සරණ කලු වෙලා ඉන ඔන්නේ දාට ගොඩක් අමාරු වම්මනේ දාන්න මිනිසුන්ට ඒ වගේ ප්‍රශ්න එනවා නේද අපිට එහෙම දැන් පුරුදු වෙලා හින්දා අපිට නෑ ඒක අපේ වෝට්ටුට ආව මිනිස්සුන්ගෙන් මම හිතන විදිහට 18 දෙනෙක් ඉඳලා ඉන්නේ අවුරුදු එකමාරට පැල්ලා ගියෝ එහෙනම් ජොබ් එක දාලා ගියා ජොබ් එක කරන්න බැරුව ඈ මම ඇවිල්ලා දැන් මාස 6ක් නෑ දැන් මාස 5යි 5යි 6 වෙනි මාසේ මං ආවේ මාන් 230ට මාන් 230ට ඇවිල්ලා මං කවදාවත් මේ වෙනකල් පඩියක් වැඩි කරන්න කියලා ඉල්ලලා නැහැ අපේ සජන්ගේ. ආ. පළවෙනි මාසේ මාන 230ක් දුන්නා. ආ. දෙවෙනි මාසේ මට මාන 260ක් දැම්මා. ආ. ඊට පස්සේ තුන්වෙනි මාසේ මට 300ක් දුන්නා. ආ. තුන්වෙනි මාසේ ඉඳන් අද වෙනකොට තාම 300ක් දෙනවා. අඩු කරන්නේ නැහැ. දැන් මට ඊයේ පෙරද කිව්වේ ඔබ තව වැඩ කරපන් වැඩ ඉගෙන ගනින් තව වැඩි කරනවා. ඒ කියන්නේ මාන 300ක් කියන්නේ සාමාන්‍යයෙන් මාස 6කට කම්පැනි එකක් සමහර වෙලාවට මාන 300ක් විතර තමයි පඩි ගන්න වෙන්නේ 300 ගන්නත් ඕටි කොච්චර කරලා ඕටි කරලා තමයි 300 ගන්න ඕනේ ලංකාවෙන් දැන් කොරියාවට එන්න ඒ කට්ටියන්ට අපි පොඩි මොටිවේෂන් එකක් දෙන්න ඕනේ මේක විශේෂයෙන්ම කියන්න තියෙන දේ තමයි ආපු දවස් අපි සජනිම් කෙනෙක් ගෙන්නන්නේ නිකන් නෙමෙයි අපි ගාල ලොකු බලාපොරොත්තුවක් තියලා අඩුම අවුරුද්දක් දෙකක් හරි මොන්සක වැඩ ගන්නලා කම්පැනි මාරු කියන්නේ අපි දීවර පැත්තෙන් මාරු වෙනවනේ වෙන තැනකට එහෙම බලන්න ඇවිල්ලා පණින්න නම් එපා පැන්නොත් නම් සදානතයි පැන්න කියන්නේ ඉතින් මෙහෙමයි මෙහෙමනේ ලංකාවේ චාන්ස් අඩු වෙනවනේ කොරියාවෙ ඉන්න ලොකු අයියලා ඉතින් අවුරුදු ගාණක් ගිරපු අයියලා කියනවා වරෙන් මචං මෙහෙමයි 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 කියලා ආ ඇවිල්ලා බලන්න ඊට පස්සේ ඒ අයියට පුළුවන් සතියක් දෙකක් බලන්න ඉතහා කරන්න බෑ හරිද සතියයි දෙකයිනේ බලන්නේ කාමරේ තියාගෙන සතියක් දෙකක් කන්න දෙයි ජොබ් එකක සෙට් කළා දෙන්න කියන්නකෝ. ජොබ් එක සෙට් කළා දුන්නාට පස්සේ මට ඒ ජොබ් එක සෙට් වෙන්නේ නැත්තම් මේ වගේ. දැන් මේ දීවර ජොබ් එකට වඩා අන්ත උනොත් එහෙම මේ ජොබ් එක. මම ආයෙයින් වෙන්න බෑ. ආයෙ තව අයිය කෙනෙක් හොයාගන්න ඕනේ. ඔව්. දැන් අර කලින් අයිය ගාවට යන්න බෑ. ඒකට තව 10 චාටර් එලා ඉන්නේ. තව අයිය කෙනෙක් හොයාගන්න බෑ. එතකොට ඒ අයිය එහෙම අයියෙක් හම්බුනොත් හොඳයි. එහෙම අයියලා කොහෙද මේ කොරියාව ඉන්නවද? නෑ නේ. Tamanta tamam විතරයි මම. ඈ. සීතල කාලේ මුහුදු යනකොට ගොඩක් සීතලයි. ඈ අත ඇඟිලි අමාරු වෙනවා. කන් දෙක දන්න ගන්නවා. කකුල් වල ඇඟිලි දන්න ගන්නවා. ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ ඔයාලට? ඒකට ඉතින් මෙහෙමයිද? ඒකට අමාරුද වැඩ කරන්න? අමාරුයි. ඒක දරා ගන්න ඕනේ. ඒක අමාරුයි. ඒතම ගොඩක් බෝට් වල වැඩ කරනවා නම් බෝට් වැඩ බෝට් වල හොයවා ආයතන වල තියෙනවා ඉතින් හීටර් මැෂින් තියෙනවා හයි කරලා. බෝට් වේ දින හීටර් එකම මැෂින් එක මොකද්ද කියලා කියන්නේ අපේ යාළුවන්ට? බෝට් වේ දින එකම හීටර් මැෂින් එක තමයි බෝට් වේ සයිලන්සර්. බෝට් වේ සයිලන්සර් එක තමයි අපි මේ දවස්වල අදහන දෙයියෝ. හරිද? ඒක තමයි අපේ තියෙන එකම පිහිට. හරිද? දැන් අපේ බෝට් වේ හීට් මැෂින් නැහැ. එකම හීට් මැෂින් එක තමයි සයිලන්සර්. අනිවාර්යයෙන්ම. ඒක මම දැකපු හැම බෝට් එකම මේ විදිහට තමයි ඒක හැදලා තියෙන්නේ. ඒක කියන්නේ නැහැ. ඔය අයගෙන මොකෝ කියන්නේ? මේ සාමාන්‍ය හීට් මැෂින් එක පිටිපස්සේ තියෙනවා ඉන්න රූම් එකේ. ඒක අපිට අතුල ඉන්නකම් පාවිච්චි කරන්න පුළුවන්. ඔව් ඒක වැඩි කරද්දී එළිය වැඩ කරන ගමන් ඒකට යන්න බැහැනේ. අපිට දොම්බල්ලා දිද්දි දැන් ලඩුවා දිනෝ එක්කෙනෙක් එක්කෙනෙක් දොම්බල්ලා වුණා මම දාන ඔය සබ්ජෙක්ට් එක යද්දී අතරත් කරගෙන කකුල් රත් කරන්න යන්න බෑ. ඒ අතරේ මොන දොම්බල් ටික විසි කර ගමන් අපිට පුළුවන් සයිලන්සර් එක දිනන ළඟම. ඒකේ රත් කර ගන්නවා නැත්තම් අර ඊළඟ තොම්බල් වලට අපි යනවනේ කෝන් එකෙන් කෝන් එකට. ඒ අතරදී කුස්සිය අර අපේ කාමරේ තියෙන එක ඕපන් එක දෙපැත්තෙන් එන්න පුළුවන්. ඉතින් රත් කර ගන්නවා. ඒක තමයි ඉතින් වෙනයි දෙයියෝ තමයි පිට වෙන්න ඕනේ. සීතල කාල ටිකක් අමාරුයි වැඩ කරන්නනේ. අමාරුයි. අමාරු මං අර කියපු අර ඉස්සර කිව්ව බොරු ඕනේ ඇත්තමනේ සීන් එක ඈ සීතල කාලේ සුට්ටක් අමාරු නම් ගන්න ඉතින් මෙහෙම වෙන්න ඕනේ. ඒක අර ලංකාවේ ලංකාවේ මිනිස් කට්ටියට අපේ යාළුවන්ට කිව්වට ලංකාවේ තේරෙන්නේ නැහැ කොච්චර සීතල වෙනස් වීමක් නැහැ. මම අපිත් ඒ දවස්වල ලංකාවේ ඉඳද්දි අපිටත් තේරෙන්නේ නැහැ කොරියාව සීතල අනේ අපි ආසයි. කොරියාව සීතල හිම අල්ලන්න පට්ටාසයි කියලා ඉතින් දැන් හිම කොහොමයි දැනෙන්නේ ඈ හිම කියන්නේ වැඩ කරලා තියෙනවා අදින තොම්බලේ ලන්නේ වැටෙන වතුර පාර ගල් වෙන්න බිමට වැටෙන්නේ ගල් වෙන රෝලේ හිතා ගන්නකො රින 16 ට ගිහින් වැඩ කරනවා කියන්නේ මොකද කොහොමද කියලා
දවසට පැය 12ක් වගේ.
එතකොට සාමාන්‍ය ඇඟට එච්චර තේට්ටු නැහැ. කකුළු වල්ලන කාලේ තමයි තේට්ටු වැඩි. නිදාගන්න පැය 3යි 4යි දවසකට. කඩිසලකම ඕනේ කොබියාවේ වැඩ කරන්න. එතකොට සාමාන්‍ය අනික ඉක්මනින් අල්ල ගන්න ඕනේ ක්‍රමේ. යමීට මේ බෑ. ඉක්මනින් අල්ල ගන්න ඕනේ ක්‍රමේ ටික. අල්ල ගත්තාම පස්සේ අවුද්ද දෙකක් ඇදී ඒකට අපි ඇඩ ගැහෙනවා. ඊට පස්සේ ඉතින් අපිට දිගටම වැඩ කරගෙන හිටියා. ඒක මේ සජානිම්ලා බනිනවා මුලදී. ඒක ඉතින් අපි ඉවසන්න ඕනේ අපේ නැති බැරිකමින්ද අපි ඔය ටික ඉවසගෙන ඒවට මුණ දෙන්න. කිස්තු අයියට සීතල කාලේ කොච්චර අමාරුද ජීවිතය කියන්නේ? සීතල කාලේ දරුණුයි. මේ අත් දෙක මේ මේ දෙක අත් දෙකම ඉර වැටෙනවා අලියට. ඒ ඉඳ අපිට නැති ප්‍රශ්න නැහැ සීතල කාලේ වැඩ නවත්තන ඉඳ. සීතල කාලේ වැඩ නවත්තනවා කියන්නේ මේ වෙනකම මේ දිව රැකියාවේ යෙදිලා තියෙන්නේ ඉතින්. ඔව් අපි කොරෝනා කාලේ ඉතින් ලංකාවට යන්න බැරි වුණානේ. ඒ කාලේ අපි සීතල කාලේ මූදු ගියා. අරිම දන්නු. අඳුම් පාකය කැඳ ගන්න ඕනේ. කකුල් වලට මේස් 3-4ක් දා ගන්න ඕනේ. වැඩියෙන්ම අමාරු අත් දෙක තමයි. අත් දෙකයි කන් දෙක. කන් දෙක ඉතින් වාගන්න පුළුවන් නේ තොප්පියක් දාලායි. මේ අත් දෙකයි මේ යටිපතුල් දෙකයි කකුලේ. ඒ දෙක තමයි ඉවැටෙන්නේ. මයිලේම ගිහලා ගෑස් එක අල්ලලා ඉන්නවා. ගෑස් ඔයාලයි මුහුදු යනකොට තියෙන ගෑස් එකක් එහෙම දියේද? තියෙනවා. අයි ඌ වෙන ගෑස් තියෙන්නේ බත් වෙන ගෑස් එන්නේ. ආ ඒක ගෑස් ලිපෙන් අල්ලන්නේ. අල්ලන්නේ. ගෑස් ලිපෙට මේව අත පින්නන්නේ. එතකොට පොඩ්ඩක් සීතල ගතිය අඩු වෙනවා අත හරියන. ඊට පස්සේ ආයේ විනාඩි 5කින් ආයේ පින්නන්න ඕනේ. ඉතින් ඒව තමයි ඉතින් ඒ දවස්වල ගෙවන්න ඕනේ. එතකොට නිදා ගන්න හම්බ වෙන බෝඩ් එක නෑ අපි ඉතින් එමදාම අපි පාන්දර 10ට 11ට මුදු යනවා. ආයේ දවස් 3කට වෙනකොට ගොඩට එනවා. ඇවිල්ලා ඉතින් උයලා කාලා ගෙදරට එම කතා කරලා පෑ අතක් පාක් නිදාගෙන ආයෙ 10:11ට එහෙම අපි කවදාක මූදේ නවතිලා නැහැ. ගියොත් ඒ කියන්නේ දැන් රෑ අපි කිමු 9ට යනවා කියලා 9 ඉඳන් එළි වෙනකම්ම වැඩ එක දිගටම වැඩ. එපා කියලා හිතුනේ නැද්ද ජොබ් එක? එපා කියලා හිතනවා මොනව කරන්නද දෙපා කියලා මූදට පනින්නේ. ඉතින් කට ගාගෙන කරනවා ඉතින්. ඇයි ඔයාට වෙන ජොබ් එකකට යන්න පුළුවන්? ඇයි යන්නේ නැත්තේ? මට ඇත්තටම මගේ වයස ඉඳලා බෑ. ඒකයි මම එමන ආපු කාලේ යන්න ඕනේ. දැන් ඉතින් ගිබ්බහැ වයස. ඇයි ආපු කාලේ හිතුන්නේ නැත්තේ යන්න? ආපු කාලේ මම මේ කොවියට ඇති මට යාළුවෙක් කියන්නේ. කවුත්? එහෙනම් ඒක සම්බන්ධතාවේ නැති වුණා මෙතන යන්න. එහෙම හිතනවා යනවා. එහෙම මට හොඳ තැනක් සෙට් වුණොත් මම මෙතන ලීව් මාර ෆාම් එකකට වගේ යනවා. මම ලංකාවේ නුවර මම මූදක් අරින දැකලවත් නැතුව තමයි මෙහෙට ආවේ. එතන මට අරිය අමාරු. ආපු දවස්වල අමාරුයි. අමාරු. දැන් ඉතින් දැන් අවුලන්නේ නැහැ නේද? දැන් ඉතින් අවුලන්නේ නැහැ. දැන් ඉතින් සාමාන්‍ය කරගෙන යනවා. අවුරුදු දෙකෙන් තුනෙන් එහෙම යන්න සෙට් වුණා නම් යනවා. නැත්නම් දැන් ඉතින් කීයද වැඩක්? දැන් ගඩන්නේ නැහැ කියලා දැන් දිගටම මෙතනම ඉන්නේ. අවුරුදු 11ම මෙතන හිටියේ. සජන්ින් බනිනවද නැද්ද? දැන් නම් බනින්නේ නැහැ. ඉස්සර මුල්වදී ආපවලත ගොඩාක් බැන්නා. ඇයි අපිට එයා කියන දේ තේරෙන්නේ අපි කියන දේ එයාට තේරෙන්නේ? ඊට පස්සේ බනිනවා. භාෂාව දන්නේ නැහැ නේ. දැන් නම් ඉතින් තේරෙනින්ද කියන දේ කරනින්ද බනින්නේ. අනික දැන් වැඩක් දන්නවනේ ආවල් දෙය වුණාම ආවල් දෙයකට අපි යන්න ඕනේ කියලා. භාෂාව දන්න මාත්‍ය පීයේ ගෙන්න කිව්වම අපි වෙන මොනා බෑග් එකක් ගෙනියනවා. එතකොට ඌට තරහා යනවා. අයියෝ දීවර රැකියාවිලා මේ භයානක රැකියාවක් නේ. හරි මේ අනතුරුදායකයි. ඒ හින්දා ඒක ටක් ටක් ගාලා මේ වෙලා සිනිකව කරන්න ඕනේ දේවල් තියෙනවා. ඒක කතා කරන්න බැරුණා අපිට. දීවර රැකියාවේ අනතුරු සිදු වෙන්න පුළුවන් තැන් පොඩ්ඩක් අපිට කියන්නකෝ යාළුවන්ට දැනගන්න. අපි කරන්නේ තුම්බල් සිස්ටම් එක. තුම්බල් කියන්නේ කූඩ මූදට බස්සලා කූඩ තමයි ගන්න. කූඩ වලින් මාළු ගින්ගපම ඒක ගන්න උඩ. එතකොට ඒ කූඩ ගද්දී පළවෙනිට ඇන්කර්ද. ඇන්කර් කියන්නේ මේ නැංගුවම ගන්න. ඒ නැංගුවම ගන්න මැෂින් එක වැඩ කරන එකම අරියට ගන්න ඕනේ. නැත්නම් ඒ නැංගුවම උඩට ඇවිල්ලා මේ එයා පැත්තේ ඉන්න මිනිසුන්ගේ ඇඟේම වැදුනොත් මැරෙනවා. කූඩ ගන්න. ආයෙත් ඒ විතර කූඩ විසික් කූඩ ඔක්කොම උඩට ආවම ආයෙ මූදට දාන්න එපා. මූදට දාද්දි පරිස්සමෙන් දාන්න ඕනේ. ගැට ගාලා තියෙන ලනු කකුලේම පැටවුණාත් අපිත් එක්ක ඇදගෙන යන මූදට. ඒකත් බොහොම ප්‍රවේශයෙන් වැඩ කරන නෑ. බෝට්ටුව නතර කරන්නේ නෑනේ. නෑ බෝට්ටුව නතර බෝට්ටුවේ යන වේගයට කූඩ විසික් ගන්නවා. ඒ ඉඳ සම බෝට්ටුව ආනික මේම පාරේ බස් යනවා කිලින් යන්නේ නෑනේ පැද්දි යනවා සමහර. එතකොට අපි ආවි බැලන්ස් එකේ ඉන්න ඕනේ. උන්චිල්ලාවක වැඩ කරනවා වගේ තමයි. උන්චිල්ලාවක පැද්දෙද්දී ිටගෙන වැඩ කරනවා වගේ තමයි ලකන. ඉතින් භයානකයි පරිස්සමෙන් වැඩ කරනවා. මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා.
ජීවිතේ මෙච්චර කටක් කන්න විච්චේ ගැන මොකද්ද හිතන්නේ? අපේ වෙලා උපන් වෙලාව තමයි ඉතින්. දුප්පත් වෙලා ඉපදි. දුප්පත් වෙලා ඉපදුනත් කට කාලේ ඉස්සරහට එන්න පුළුවන්. හැබැයි දැන් නම් ගොඩවාක ඉස්සරහට ඇවිල්ලා. අන්න යාළුවනේ එතන තමයි ලස්සන වචන ටික දීපුනේ. අයි වචන ටික පොඩ්ඩක් ආයේ ආයේ අහන්න ඕනේ. මොකද්ද එතන වචන ටික? මං එද්දි ආවේ නිකන් බෝගස් ඇටයක් වගේ. දැන් මම බෝගක් තමයි උසට ඇදිලා තියෙනවා. දිනු වෙලා තියෙනවා. ඒ කියන්නේ ලංකාව ඉඳන් එනකොට ඔයාලට කිසිම දෙයක් තිබ්බේ නැහැ. මම නායකාවෙක් වෙලා හිටියේ ලංකාවේදී ලෝන් නවන් ගෙවල් අදලා ගෙවා ගන්න බැරුව හිටි. කාමරයයි කුස්සියයි විතර මගේ ගේ. දැන් මගේ ගේ කෝටි 3කට වැඩිය වටිනවා. ලංකාවේ ඉඳන් කොරියාවට එනකොට එකම හීනෙ මොකද්ද? එකම හීනේ තමයි මටම කියලා ගෙයක් අදා ගන්න ඕනේ. දැන් මං ඉස්සරලාත් යාළුවනේ කතා කරද්දී ඔන්න ඔය වචන ටික මම අර යාළුවගෙනුත් ඇහුවා. ලංකාවේ ඉඳන් කොරියාවට එන යාළුවෝන්ගේ එකම හීනේ තමයි ගෙයක් හදාගන්න එක අනිවාර්යෙන්ම ඈ ඔව් අනිවාර්යයි මගේ ගේ දිතිබේ නිකන් කුස්සියයි කාමරයයි විතරයි ඒ දුක ගෙයක් නැති දුක දන්නේ ගෙයක් නැති මිනිස්සයා තමයි නෑ අතර මම ලංකාවේ ඉද්දී අපේ දෙමාපියන් දුප්පත් නේ අපි දෙමාපියන් ඇසින් අපිට මුකුත් එකතු කරලා තිබ්බ නෑ ආ ඊට පස්සේ අපි මොනවා කරන්නේ මම ගාමන්ට් එක වැඩට ගියා ආ වැඩට ගිහලා කසාදයක් බැන්දා ගාමන්ට් එකෙන්ම ලෝන් එකක් කරා පොඩි ඉඩමක් කරන කාමරයක් හදාගත්තා. ආ. ඉතින් ඒ කාමරේ තේමදාම ඉන්න බෑ අපිට දරුවෝ එමෙ ඉපදුනා. ඊට පස්සේ ඒ ළමයිට අනාගතයක් එපායි. ආ. එමෙ කියලා ඉතින් අපිට ගෙයක් එපායි හින්ද. ඒ ඉඳා තමයි ඉතින් මේ කොවියන් විභාගේ ලේලා පාස් වෙලා මෙට ආවිලා මේ වගේ සල්ලි තිබ්බනම් ඉතින් මේ ලංකාවේ හොඳට තිබ්බනම් ඇවිල්ලා මෙතන අමා වෙනවා මම ආපහු ලංකාවටම යනවා. සල්ලි තියෙනන්නේ මොකද මේව කට්ටක් ගන්න කියලා. ආ. අර සල්ලි නැහැ කියලා මතක් වෙනවන්නේ ගයක් නැහැ. ආ. ඒතකොට ඒ ඉඳ ඒක ඉවසගෙන ඉන්නවා. ඒ දු ඒක මතක් වෙච්ච. බලන්න සමහරු කොරියාවේ යා කොල්ලොන්ට යාළුවොන්ට පිට රට කොරියාව විතරනේ පිට රටක වැඩ කරන අයට ඉතින් සමහරුන්ට ඉතින් බනිනවා ඈ. මේ සජාතිලා බනිනවා. කතා අපි කොරියාවේ කට්ටිය කතා කරන්නේ නැහැ යාළුවොන්ට ඈ. මෙහෙම එක එක දේවල් ඉල්ලනවා ඉතින් ඈ නයිට සල්ලි ඉල්ලනවා ෆෝන් ඉල්ලනවා එවනට ඉල්ලන්න කලින් චුට්ටක් හිතන්න මේ ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ මොකෝ ඈ අවසන් වෙලා පැය 4ක් වාගේ තමයි නිදාගන්නේ පැය 20ක්ම යාරිලා අනේ මූදි කියලා මේ කොම බර වැඩ තියෙන්නේ නැංගුගම කිලෝ 25ක් විතර බරයි කකුල පෙට්ටියක් කිලෝ 30ක් බරයි කූඩයක් කිලෝ 2ක්ම 10කට කූඩ 4000ක් විතර විසික්ක උසන්නේ එන කොම් බර වැඩ තියෙන. ඉතින් අඟට අවි අමාරු. හරි අයියේ. අපි බලමු දැන් ලංකාවේ කරගත්ත දැන් අවුරුදු 11ක් ඇතුළත කරපු දේවල් පොඩ්ඩක් අපේ යන්නේ. මම ගෙයක් නැතුව ආවේ. ආ. නැන් ඒ ගේ අදාගත්තා. කාමර දෙකයි, කුස්සියයි, සාලේ, ටයිල් කරලා ඔක්කොම අදාගත්තා. ඒක තනි තට්ටුවයි. ආ. ඊට පස්සේ ඒකේ ඉන්න ගම අපි ඩෝර කඳු වැඩිනේ. කන්දක් උඩ තමයි පෙගෙලේ ගේ තිබ්බේ. ආ. ආ මුලින් එක ගියා හැදුවා. ඔව්. ආ ඊට පස්සේ කන්දක් උඩ තිබ්බේ ඊට පස්සේ ගේ කට්ටිය කිව්වා කන්දක් කඳ උඩ මෙහෙමද පාරත් අමාවේ ඉඳමාවේ ප්‍රධාන පාරයි ඉන්නේ ඉඩමක් කරන් ගයක් හදාගන්න කියලා ඊට පස්සේ බදුල්ල නුවර ප්‍රධාන පාරයි ඉන්නේ මං ඉඩමක් ගත්තා ආ පර්චේස් කීයක් පර්චේස් 12ක් ගත්තා පර්චේස් ආයේ 125,000 ගන්න පර්චේස් එකක් 125,000 ඒ දවස්වල ගත්තේ දැන් අවුරුදු කීයක් වෙනවද දැන් 2018 ගත්තේ ආ 2018 ඔව් ඊට පස්සේ කිව්වා මේ ගයක් ඕන කඩයක් හදන්න කියලා ආ ඊට පස්සේ කවුද කිව්වේ? අපේ වයිෆ් නම් දෙමපිය තමයි. ඊට පස්සේ කඩයක් ඇදුවා. කඩයක් අදපුවාම කිව්වා දෙවෙනි තට්ටුවත් ගේ අදාගමු කියලා. ආ. ඊට පස්සේ දෙවෙනි තට්ටුව ගේ අදන්න යද්දි කට්ටිය කිව්වා මේ යාළුවෝ එම ගේ අදන්න එපා මොනවද ක්ලාස් එකක් අදන්න ආදායම කෙන විදිහට අදන්න පාවා ඉන්නේ නේ කියලා. ආ. ඊට පස්සේ ක්ලාස් රූම් එකක් ඕල් එකක් ඇදුවා ක්ලාස් දෙවෙනි තට්ටුවේ. ඔව්. ඊට පස්සේ දැන් තුන්වෙනි තට්ටුව ගේ අදිනවා. ආ. තට්ටු තුනක ගේයා. ගේයා. ආ ඒක တට්ටු තුනක ගේත් ඒක දෙව පළවෙනි තට්ටුවයි දෙවෙනි තට්ටුවයි ආදායමක් එන විදියටයි තුන්වෙනි තට්ටුව ගේ ආ එතකොට දැන් අර කලින් හදාපු ගේ ඒකත් තියෙනවා ඒකත් දැන් කාටද කුලියටවත් දෙන්න ඕනේ පස්සේ හොඳම කාලේ කොරියාවට යට වුණා අවුරුදු කීයෙන් කොරියාවට ආවේ මං ආවේ වයස 39 දී 39 දැන් 49 ආ ලබන අවුරුද්දට 50 දුකක් නැහැ දුකක් නැහැ අපි මාන්සුණාට අපේ දරුව සන්තෝෂයෙන් සතුටින් ඉන්නවා තාත්ත කෙනෙක්ගේ එකම හීනේ හීනේ
අපි දුක් විඳලා කමන්නේ නැහැ ළමයි සතුටින් ඉන්න ළමයිට ඉතින් අපි තමයි මාංශෙන්න ඕනේ අම්මයි තාත්තයි කියන්නේ දෙවිවරු වගේ ඔව් තාත්තා නෑ මට නැති වුණා අම්මයි තාත්තයි ඉන්නේ අම්මට ඉතින් බරක් නෑ වයිෆ්ට අම්මා තාත්තා නෑ අම්මටත් කී හරි යවන ගමන් නහන්න එපයි අනිවාර්ය අනිවාර්ය මම ගියත් යුතුකම්මා වගේ කිම් අනිවාර්යෙන් බහැරාරින් ඉන්න ඕනේ නෑ කොරියාවේ නෙවෙයි මොන රටක ගියත් ඒක බහැරාරින් ඉන්න ඕනේ අපේ නංගිලා එවන කොම මට වඩා හොඳ ධනවත් කට්ටිය මම තමයි දුප්පතාම එක මමත් ඒ මට්ටමට නාවා මං ඒක අත්හැරියේ නෑ අත්හැරියේ නෑ ඔව් ඔව් මේ ගේම අත්හැරියේ නෑ ගේම අත්හැරියේ නෑ මගේ දහ ගබුව ලොකුයි ඊට පස්සේ ගිලා එකලංකත් ජීවත් වෙන්න බැහැ ඒක තමයි එකම සතුට නැත්නම් මදා මේට වෙලා ඉඳලා සල්ලි විතරක් හොයාගන්නත් බෑ අලුත් කට්ටියට ඉඩ දෙන්නත් එපා අපි ගිහිල්ලා අපි ගියාම තව එක්කෙනේ ලංකාවෙන් යන්නත් නෑ කියන්නේ ඉතින් සල්ලි නෑ කියන්නේ ඇත්තම දැන් කතා කරෝදී සල්ලි නැහැ කියන්නේ ජීවිතේ ගොඩාක්ම අමාරුයි. ඈ? දැන් ඉතින් පවුලේ කට්ටියත් එක්ක එකට ඉන්න නැහැ මේ සල්ලි තියෙනවා. අනේ ඒක දෙපැත්තක් තියෙනවා. ආ. නම අපේ දඩුවේ. දැන් සතුට නැහැ සල්ලි තියෙනවා. සතුට තියෙන කාලේ සල්ලි තියෙනවා. සල්ලි නැහැ. අනේ ඒකයි. ඕක තමයි ප්‍රශ්නේ හැමෝටම තියෙන්නේ. කොරියාවට එන්න ඉන්න යාළුවෝ හැමෝටම කියන්නේ ගේමක් ගහන්න පුළුවන් කොරියාවේ අනිවාර්යයි කොරියාවේ ආපු කොල්ලෙක් ගොඩ නොගියපු කොල්ලෙක් නෑ නෑ ඔක්කොම ගොඩ ගිහිල්ලා තියෙන්නේ ගොඩ නොගිය නම් ඒක ඌගේම වැරද්ද ආ ඌ ආවේ මේ නැත්තම් කොරියාවට එන හැමෝන්ටම ගොඩ යන්න පුළුවන් හැමෝන්ටම යාළුවනේ ඔන්න මතක තියා ගන්න අපේ දැන් මේ අයියලා මේ සහෝදරවරු අවුරුදු 11ක් මේ ජොබ් එක කරනවා ඈ කොච්චර ගැම්මක්ද ඈ ඔන්න යාළුවනේ අපි අද කතා කරේ මෙන්න මේ අපේ දීවර වැඩ කරන අපේ අයියලා තුන් දෙනා ගැන ප්‍රදීප් අයියායි අපේ චන්දන අයියායි අපේ කිස්තෝ අයියායි අපේ යාළුවන්ට ආවට මොනවද කියන්න තියෙන්නේ කොරියාවට එනවා නම් ඉතින් මොරල් එක හදාගෙන ඉන්න ඕනේ ඉස්සල්ලාම පළවෙනි කාරණා දැන් මෙහෙමනේ කොරියන් එක්සෑම් එක කරන්නේ ගොඩක් දැන් අවුරුදු 20 25 නෑ 30ට අඩුයි කියන්නකෝ ගොඩක් දුර 30ට අඩු නෙවෙයි 25ට අඩු 20යි 20 18 25 අතර තමයි ගොඩක් එක්සෑම් එක කරන්නේ දැන්. ඒ කට්ටියට බැඳලා නැහැ. සමහර ගොඩාක් කට්ටිය බැඳලා නැහැ. ගෙවල් වල ප්‍රශ්න නැහැ. හරිද? ගෙවල් වලින් කාලා බීලා අම්මලා තාත්තලාගෙන් යැපිලා එහෙම ගොඩක් එහෙම කට්ටිය තමයි ගොඩක්ම එක්සෑම් එක කරන්නේ. AI මම කියන්නේ ඉස්සල්ලා මල්ලා මොරල් එක හදාගන්න මම මොන ජොබ් එක හම්බුණත් කරනවා. අන්නේ ඒක හිතාගෙන එන්න ඕනේ කොරියාවට මොරල් එක හදාගෙන එන්න ඕනේ ඉක්මනට වැඩ කරන්න අදිස්ථානේ තියෙන්න ඕනේ මම මොන දේ හම්මුණත් මම කරනවා කියන එක හදාගෙන ආව නම් කොරියාවේ නෙවෙයි ඕන තෝත්තු කොඩේ ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම අපි චන්දන අයියාට මොකද යාළුවන්ට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම මම කියන්නේ කොරියාවට එනවා නම් පළවෙනි දේ ගෙන්නව සජාදාල යන්න එපා අවුරුදු දෙකක්වත් තියෙන්න ඕනේ මොකෝ ඊළඟ කෝට් එකේ අපිට එන්න chance අඩු වෙන ලංකාවේ ආයෙන්නගෙන ඉන්න කෙනෙකුට මොන දුක ඉඳන් හරි ඉන්න ඕනේ මම ඇවිල්ලා පළවෙනියෙන් මෙහෙට ආව වෙලාවේ ආතක් පාතක් නැහැ විලෝදයක් නැහැ හිතා ගන්න බෑ කන කෑම ගැන මුකුත් දෙරුවන්නේ කෑවා බෝට් ට්‍රිප් කෑවා ඉතින් අමාරුවෙන් කෑවේ දැන් ආසාවෙන් කනෝ ඒකින්ද මම කියන්නේ එක දෙයයි කෑම අපිට අලුත් දෙයක් එක හුරු වෙන අමාරුයි ඒක සැරේට ඒක නිසා ඒවා පුරුදු වෙන්න බලාගෙන තනියෙන් තමන්ට තමන් විතරයි. අනේ කවුරුත් නැහැ. ආ. ආයි බොරු සුරංගනා කතා නැන්නේ. ආයි අපිට කන්ටැක්ට් එකක් හදාගන්නවා යාළුවෙක් කිනියට වැඩක් නැහැ. අපේ රජයෙන් තියෙන එකම දේ අපිට තියෙනවා මේ යන්න එක තන හදිස්සියක් වුණොත් එතෙන්ට යන්න විතරයි දන්නේ. ඒ දේත් අපි දන්නේ මෙහෙට ආවට පස්සේ පරණ මිනිස්සු ඉඳින්නේ. ආ. අපේ නැත්තා ආතප් පාතර නැහැ කිව්ව එක. ඒ දේවල් නිසා පුළුවන් තරම් එනවා නම් එන කට්ටිය මනින්න එපා. මම කියන්නේ ඒකයි ආයේ අපේ ඉන්න පොඩි ඉතින් පල්ලායින පොඩි කවුරු හරි වයසෙන් අඩු කෙනෙකුට ආයේ එන්න chance එකක් නැති වෙනවා මේ කෝට් එක ලංකාවට නැති වෙනු ඊළඟට ඒ වුණොත් වෙන රටවල් වලට යනවා රටවල් හතරයි දැන් දීවර ගන්න ලංකාව කියන්නේ කොරියාවට ඒ හතරට දෙන්න chance එක නැති කරන්න එපා මම කියන්නේ ආපහු ආය පුළුවන් තරම් මේ ජොබ් එකකින් ඉඳලා කමන්නේ කම්පැනි කියන්නේ මාරු කරගන්න ජොබ් එක ඒක සජායක කතා කරලා කරගන්න ඒක පණින්න එපා මම දැනුවත්ත මම ඉන්නේ ඉතල 18 දිනක් ගියා කියන සෙල්ලම්ද කියන්නේ මේ කාල සීමාවට. ඒ කියන්නේ වියට්නාම් කට්ටියත්.
ඒකත් වියට්නාම් කියන්නේ මූදරම ඉපදිච්ච මිනිස්සු. ඒගොල්ලෝ ඔච්චරනේගේ තාම මොන කතාවද? මම කියන්නේ අන්නේ ෆිට් එක හදාගෙන මොරල් එකේ තමයි එන්න ඕනේ මේක කරනවා. උන්ට බලන්න අපිට පුළුවන් කියනවා. ඒ තන්ට එන්න මම කියන්නේ දෙයියනේ කියලා මැච් එක ගහන්න පුළුවන් ආවා. අනිවාර්යයෙන්. ගේම ගහන්න පුළුවන්. හරි. අපි කිස්තු අයියාට දෙන්න තියෙන අදහස් පොඩ්ඩක් කියමුකෝ. මං ලීලා එද්දී ආපු තැන කොහොම හරි ඉන්නවා කියලා හිතාදාගෙන ඉන්න. අනික ආයේ ලංකාවට ගිහිල්ලා දැන් ආයේ මේ ඇවිල්ලා පැනලා අදිසෙන් අවුණොත් ලංකාවට යන්න ඕනේ. ලංකාවට ගිහිල්ලා ආයේ ඔයගොල්ලන්ට ජීවිතේට ගොඩ එන්න. දැන් ලංකාවේ තියෙන තත්ත්වය අනුව මේ ආපු එකේ කොහොම හරි ඉඳලා කට්ට ගාලා මාංශයලා වැඩ කරලා සල්ලි අම්බ කරගෙන යන්න ඕනේ. මිනිහෙක් වුණාම අනිවාර්යයෙන්ම මම මේ ටාගට් එකට යනවා කියන අදහස අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඈ ඒක තමයි වැදගත්ම කාරණේ. අපි එන්නේ මොකටද? ඒ ටාගට් එකට අනිවාර්යෙන් යනවායි කියන අදහසෙන් ඉන්න ඕනේ. අදහස තියාගෙන ඉන්න ඕනේ. ඔන්න යාළුනේ අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අනිවාර්යෙන්ම කොරියාවට එන්න බැරි නෑ හැමෝන්ටම. දීවර අමාරු නෑ. දැන් මේ කතා කරන විදිහට මේ දීවර කට්ටිය හැමෝම අවුරුදු ගණන් වැඩ කරපු අය. අයියාට පඩි අහන්න බැරුණානේ. හරි. ඔන්න යාළුනේ මේ අයියාගේ පඩියත් අහගමු අපි. අයියා පඩියක් කියන්නකෝ. අවුරුදු 11ක් වැඩ කරලා කොරියාවේ පඩිය. මං මාළු කාලේ මං 300ක් හම් වෙනවා. මාළු අල්ලන කාලේ. කකුළු අල්ලන කාලේ මං 370ක් වගේ දෙනවා. 370ක්. කකුළුව කාලට මං 370ක් ගන්නවා. කකුළුව මාළු අල්ලන කාලට ඔය තොම්බල් වලින් මාළු අල්ලන කාලට 140,000ක් ගන්නවා ලංකාවේ සල්ලි වලින්. ටාගට් එකක් තියාගෙන කොරියාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ ටාගටේ හීන වලට යන්න තමයි මෙච්චර මේ කට්ටක් කාලා තියෙන්නේ අපේ යාළුවෝ දීවර ඇවිල්ලා. අනිවාර්යෙන්ම යාළුවනේ ඔයාලට බැරි කම නෑ මේක. මේක මහා ලොකු දෙයක් නෙමෙයි මේක. අපි හැමෝන්ටම පුළුවන් ගොඩ යන්න. කොරියාවට ආපු කිසිම කෙනෙක්ට ගොඩ යන්න නම් බැරි වෙලා නෑ අද වෙනතුරු. ආදරේ එනම් හැමෝන්ටම බුදු සරණයි කියලා කියනවා. ගිල්ලෙන්න හැමෝන්ටම චන්දරයියා.